තීන සිවිය දිනවන එක කැඩෙන්නේ නැති විදියට මේ විදියට මේ ගලව ගන්න ඕන. කැඩුනොත් බෑ මේක කරන්න. ඒකින්ද හරීම හිමින් කරගන්න ඕන. මේ විදියට මේක මෙහා 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 කැරකෙනවා. Hi guys, Mr. Dula family YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද අපි අලුත් vlog එකක් අරන් ආවා. ඉතින් අද vlog එකෙන් වෙන්නේ අපි අපේ ශූටි කාලෙට යනවා. ඒ කියන්නේ අපි පොඩි කාලෙට යනවා. ඉතින් අපි ඉස්සර හදපු දේවල් උදාහරණයක් විදිහට කුරුම්බැටි මැෂිම. ඊට පස්සේ අපේ මොකද්ද මේක? කොස්කොලටොන්න. ඊට පස්සේ රූම් පෙට් ඔන්න වගේ පොඩි පොඩි දේවල් හදලා අපි ඉස්සර සතුරුණා. ඉතින් දැන් කාලේ ඉන්න පොඩි ළමයි සමහර කට මේව දන්නේ නැතු ඇති, දන්න කට්ටියක් ඇති. ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් ටික අපි අද හදන්න යනවා. ඒ කියන්නේ සමහර දේවල් අපටත් මතක නැහැ. ඉතින් ඒවා පොඩ්ඩක් මතක් කර කර හදන්න තමයි හදන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු කොහොමද මේ දේවල් හදන්නේ කියලා. අල්ලමයි ඉතින් ඔන්න අපි කුරුම්බැටි මැසිම හදන්න. කුරුම්බැටි මැසිමට ඕන කරන දේවල් ටික මේව කරගෙන යන්නේ. පළවෙනි එක හදන්න. අර ඉතින් ඔන්න අපි කුරුම්බැටි මැෂිම හදන්න දන්නේ. ඉතින් අපි මුලින්ම පොල් කොළ වලින් ඒක ඉර මේ පොල් කොළ මේ අයින් කරලා ඉරට්ට මේ ගන්න ඕන. අපි පොල් කොළ වල ඉරට්ට ගන්න ඕන. ඉරට්ට සුද්ධ කර ගන්න ඕන. මේ විදියට පොල් කොළ දෙකක තුනක විතර අපි සුද්ධ කරලා ඉරට් ටික අර ගන්නවා. ඔන්න ඔක්කොම ටික හරි මේක තියෙනවා. මේ විදියට ඉරට් කැල් ටිකත් කඩාගෙන තියෙන්නේ. දැන් මෙන්න මේ විදියට මේකේ මේ පොතු ටික ගලව ගන්න ඕන කුරුම්බැටියේ. මේ විදිහට සුද්ධ කර ගන්න ඕන. දැන් ওই විදිහට තියනවා. දැන් කුරුම්බැට්ටියට මෙන්න මේ විදිහට එක ඉරට්ටක් එක පැත්තකින් මේ විදිහට ගහලා අනිත් පැත්තත් නවල ඒ ඉරට්ටෙම මේ පැත්තේ ගහන්න ඕන මේ විදිහට. හරි. ඉතින් ඔන්න ওই විදිහට ගහ ගන්නවා. තවලිය ඇතුළට දා. ඔන්න හරි. දැන් ඒක හය වුණා. ඊට පස්සේ අනිත් ඉරටු අරගෙන මේ විදිහට මැදින් ඉරට්ටක් ගහනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කරකවන්න තමයි තියෙන්නේ. එහෙනම් සද්දේ. එතකොට ඔන්න ඔය සද්දේ එනවා. ඔන්න ඔය සද්දේ එන්න ඕනේ යාළුවි. කොලයක් කරලා දාලා මහන්න ඕනේ අර එක්ක. ඔන්න ඔය විදිහට තමයි කුරුම්බැටි මැෂිම හදන්නේ. අපි යමු මඤ්ඤොක්ක මාලේ හදන්න. කරලාමයි ඔන්න අපි ඊළඟට හදන්නේ මඤ්ඤොක්ක මාලේ. ඉතින් මේකට මඤ්ඤොක්ක කොලයක් අත් කඩා ගන්න ඕන ටිකක් ලොකු. මේ විදිහට අපි මඤ්ඤොක්ක ගහගාර වෙලා මෙන්න මේ විදිහට කොළ දෙකක් තුනක් ඉතින් කඩා ගන්නවා. ඉතින් මේ විදිහට කොළ දෙකක් තුනක් කඩාගෙන මොකද වැරදුනොත් එයා මාගේ හදන්නේ වෙයි. ඒකින්ද මේ විදිහට කඩාගෙන අපි යන් මඤ්ඤොක්ක මාලේ හදන්න. හරි යන්න අපි දැන් මඤ්ඤොක්ක මාලේ හදන්න යන්නේ. ඉතින් ඒකට මෙන්න මේ විදිහට මේක වඩ හදන්න අමාරුයි. මේක ගාන්ට අර හිමින් සීරුව කරන්න ඕන මෙන්න මේ විදිහට. අන්න කැඩුණා නේ. මෙන්න මේ විදිහට ළමයි මේකේ මේ ඔන්න ඔය විදිහට මේක කල්ලා අර තියෙන සිවිය තියෙනවනේ ඒක කැඩෙන්නේ නැති විදියට මේ විදියට මේ ගලව ගන්න ඕන. කැඩුනොත් බෑ මේක කරන්න. ඒකින්ද හරීම හිමින් කරගන්න ඕන. වෙනානේ පොඩ පොඩ ලාවට කරගන්න ඕන මේක. හරි තා පොඩ්ඩයි තියෙන්නේ. කමෝන් කමෝන් කමෝන්. ඔයගොල්ලෝ බලන්නේ කඩාගෙන යනකොට ලස්සන දෙපැත්තට විහිදෙනවා මාලයක් විදියට.
කොහොමරි පරිණ පරිණ වැඩේ කරගත් එකක් පුදුමයි මෙයා. හරි ළමයි ඉතින් ඔන්න ඔය විදිහට මේව කරගෙන ඉවරුනාට පස්සේ මේකේ කොලේ ඔන්න ඔය ටික කඩා ගන්න වර පෙන්ඩන් එක වගේ හදා ගන්න කොලේ තියෙන වැඩිපුර මේව ටික ඔක්කොම මේ විදිහට කඩලා පෙන්ඩන් එක හදා ගන්නයි හදන්නේ. හරි ඔන්න දැන් දිනව මාලේ ඔන්න ඕක තමයි යාළුවේ මඤ්ඤොක්කා මාලේ. ඒක අසන එක ගන්න ආවය පළින පාරම. හරි හොඳයි මෙයා පළින පාරට කරාමද ඕද මේක හරියට. හරි ඉතින් ඔන්න පළින පාරට එක්කරා ඔන්න ඕකට තමයි ළමයි මඤ්ඤොක්කා මාලේ කියන්නේ කොහොමද සස්සන මෙතනින් ඉරටු කැල්ලක් ගහලා එහෙම එකතු කරගන්න තියෙනවා තමයි මඤ්ඤොක්කා මාලේ කියන්නේ. අල්ලමයි ඉතින් ඔන්න අපි දැන් හදන්න යන්නේ රූම් පෙත්ත. ඉතින් මම මේ විදිහට මේ ගොක්කොල් ටික කපන් ආවා. ඉතින් අපි මේක එකක් ගමු. විදිහට මේ හරියෙන් මේක කරගෙන මේ විදිහට මේක පුද්ද කරගන්න ඕන. මේ විදිහට පුද්ද කරගෙන වැඩි කැරි කපල් දාන්න ඕන. අපි දැන් මෙතන කපල් දාමු මෙච්චර දිගට ඕනේ නැහැ අපට. කපල් දාගත්තා ඊට පස්සේ ළමයි මේක සමානව මෙහෙම දෙකට නවා ගන්න ඕන. මෙහෙම දෙකට නවාගෙන මේක දෙකට නවා ගන්න. ඊට පස්සේ මේ කෑලි දෙක අරගෙන මෙතන මෙහෙම මේ කෑල්ල මෙහෙට දානවා. ඊට පස්සේ මෙන්න මේ කොලේ යට කොලේ අරගෙන මේක ඇතුලෙන් මේ විදියට මෙහෙට දානවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් ඉඩ තියනවා මේක යටකොලේ අරගෙන මේ අතරින් දානවා. ඊට පස්සේ මේක මේ විදිහට අපි හදා ගන්න ඕන ගානට දෙපැත්තට හදලා ගානට කොටුවක් මැදට එන විදිහට හදා ගන්න ඕන තරගල්ලා මේ විදිහට පොඩ පොඩ හදා ගන්න ඕන. තමයි මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. දැන් ඔයගොල්ලෝ පේනවා මේ තින්නේ රූම් පෙත්ත. ඉතින් මේකේ වැඩි කෑලි ටික, ඒ කියන්නේ දිග පැති අපි කපා ගන්නවා. ඒ කියන්නේ පැති හතර සමාන වෙන්න ගන්නවා. මේ විදිහට අපලා සමාන කර ගන්නවා. දැන් සමානයිනේ. ඕනේ සමානයි. දැන් මෙතනට ඉරට්ටක් ගහ ගන්න ඕන. මෙන්න මෙතනට අපි අරගත්තු එකේ මේ ඉරට්ටක් ගමු. එක්ක ඉරට්ට. මෙතන අපි ඉරට්ටක් කපලා ගමු. හරි මෙන්න මේ රෙට්ට අපි මෙතනට මේ විදියට මේකට ඉරට්ට මෙන්න මේ විදියට ගහ ගන්නවා. දැන් ළමයි මෙන්න මේක තමයි රූම් පෙත්ත කියන්නේ. ඉන්න තියෙනවා අරගෙන දුවන්න තමයි තියෙන්නේ. මේක අරගෙන දුවන්න තමයි තියෙන්නේ. මේක පොඩ්ඩක් බුල් කර ගන්න ඕන මේක කරගෙන. ඉතින් මෙන්න මේ විදියට තමයි රූම් පෙත්ත හදන්නේ. අරගෙන දුවනකොට මෙන්න මේ විදියට මේක මෙයා 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 කරගෙනවා. මේක තමයි රූම් පෙත්ත. අපි යන් කොස්කොලෝටුන්න හදන්න. හැල්ලමයි දැන් අපි යන්නේ කොස්කොලෝටුන්න හදන්න අවශ්‍ය දේවල් ගන්න. ඉතින් අපි යනවා කොස්ගා ගාවට. කොස්ගා මෙතන තියෙන්නේ. අපි ඉෂ්නෝවිය මුලින්ම යනවා කොස්කොලා උලන්න. ඉතින් මේ විදිහට යන් එන්න හතර බිම තියනවා ළමයි. ඔය කොස්කොලේ බෝ ඔය මැංගුස්කොලේ. යන්න කොස්කොල ගත් වෙලෙ දැක්කල්ලම. ඔය මැංගුස්කොල බං. දකුණු පැත්තේ හල්ලමයි ඔන්න ඉතින් අපි කොස්කොල් ටික අවුල ගත්තා. දැන් අපි යන් කොස්කොලවට නදන්න. ඉතින් මේකට මේ ඉරටුත් ඕන. අපි ඉරටු ටිකත් එහෙම අරගන්න. ඉරටුත් අරගෙන එහෙම අපි හදමු. මොකද්ද මොකද්ද කොස්කොල ඔටුන්න. හරි ඉතින් ඔන්න තියෙනවා කොස්කොල. ඒ වගේම ඉරටු ටිකක් තියෙනවා කඩාගෙන. දැන් අපි හදමු කොස්කොල ඔටුන්න.
මේ විදියට කොස්කොළ දෙකක් අරගෙන අර විදියට ඉරටක් වෙන මේ විදියට ඉරට අරගෙන ඉරට මේ කොස්කොළ දෙක එකතු වෙන විදියට මෙන්න මේ විදියට හයි කරගන්න ඕන. ඉතින් මේ විදියට දිගටම කොස්කොළ තියදී මේ විදියට හරහට මේ ඉරටක් ගාගෙන යන්න ඕන. මේක අපේ ඔළුවට හරියන ගානටම හදා ගන්න ඕන. තමන්ගේ ඔළුවට දාන්න පුළුවන් විදියට හදා ගන්න ඕන. දැන් අපි ටිකක් මේ විදියට එකතු කරගමු. හරි ඉතින් මෙන්න මේ විදියට හදාගෙන අපි මුලින් බලගෙන ඕන තමන්ගේ ඔළුවට ගැළපෙන විදියට තියනවා කියලා. ඉතින් ඔන්න ගානට තියනවා ඔයගොල්ලෝ පේනවා. දැන් මේ ගානට තියෙන ඉඳන් අන්තිම එකත් මේ විදියට හයි කරගන්නවා අර විදියටම එකතු කරගන්නවා. ඊට පස්සේ අර ඔටුන්නක් විදියට පේන්න ඕන ඉඳා අපි මේකේ වෙනමම එක කොලයක් ටිකක් උස කොලයක් අරගෙන වෙනමම හයි කරනවා. ටිකක් උස කොලයක් ගන්න ආයේ කොහොමද යවන්නේ. මෙන්න මේ විදියට පැත්තෙන් තියලා ඒකත් මේ විදියට දෙක නැවෙනුනේ. මේ විදියට ඒකත් හයි කරගන්නවා. දැන් දෙන්නේ ඔටුන්න දාන්න. ළමයි අපි ඔටුන්න දානවා අම්මගේ ඔළුවට. එන්න මේ විදියට දාන්න දෙන්නේ ඔටුන්න. ඉතින් ඔකට තමයි ළමයි කියන්නේ ඔටුන්න කියලා. කොස්කොළ ඔටුන්න කියලා කියන්නේ මේකට තමයි. අපි යන් කොළපතක් හොයාගෙන කොළපතක් කියලා අපි පුවක් ගාග මේක අත්තක් වාගෙන යන්නේ. ඉතින් මෙන්න මෙතන වැටලා තිනවා මේක. අපි ඉතින් වැඩිය වෙන්න නැහැ. මේ ගොඩක් කට්ටිය දන්නවත් ඇති අපේ වීඩියෝ වල අපි ෂෝට් වීඩියෝ වලට දාලා තිනවා. මෙන්න මෙතන අරගෙන පුවක් ගහේ අත්තක් අරගෙන මේ විදියට අත්තේ තියෙන මේවා ටික ඔක්කොම මේ කපා ගන්නවා. සුද්ධ කර ගන්නවා කොළ ටික. මේක ඉතින් සමහර පැති පැති වල එක එක නම් කියනවා ඇති. කොළවත් අදිනවා. ඒ කොහොමද මේක අර එක්කෙනෙක් වාඩි ළමයි මේක අදයි යන්න තියෙන්නේ. මේ විදියට මේක සුද්ධ කර ගන්නවා. සුද්ධ කරගත්තේ නැතත් අවුලක් නැහැ. මේ විදියට සුද්ධ කරගත්තම ලස්සනයි. ආ විදියට සුද්ධ කරගත්තා. ඊට පස්සේ අපි ඔක මිදුලට අරන් යන්කො. තමයි ඉතින් මෙන්න මේ විදියට මේක තිබ්බට පස්සේ මෙතන වාඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ මට අද යන්න තියෙනවා. මම නිකන් පොඩ්ඩක් වාඩි වෙන්නම්. මෙතන මේ මේ අපි ඉෂ්ණෝවියත් එක්ක වැලමයි කරන්නේ. මෙන්න මේ විදියට මම වාඩි වෙලා හිමිට එහෙට නිස්තෝයි. අපි ඉෂ්ණෝවියත් එක්ක කරන්නේ වැලමයි මේක. මෙයා මේ මගේ ඇඟිලි ලගිනු. දැන් එකොට. එහෙට නිස්තෝයි. මෙහෙටනේ. මේ විදිහට නගිනවා නම් මම මේව අල්ල ගන්නවා කියලා දැන් මෙයාට ඇදයි යනදි. ආ! මම ඇදයි යනවායි. ඇති ඇති ඇති. අර ළමයි ඉතින් ඔන්න අද වීඩියෝ එක ඔක තමයි. ඉතින් මං හිතනවා ගොඩක් කට්ටිය දන්නවද ඇති. ගොඩක් කට්ටිය සතුරු වෙන්නේ නැති තමන්ගේ ළමං කාලේ මතක් වෙන්නේ නැති. ඉතින් මේ හදපු අපි හදපු දේවල් ටිකක් විතර තියෙනවා. ඉතින් මේ අපි හදපු දේවල් වලට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා. නලා හදන්න පුළුවන්. තව දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් හැම එකම මේකට ගෙනාට ඔසි වීඩියෝ ගොඩක් දික්කනේ ඉඳ අපි අර ප්‍රධානම දේවල් ටික තමයි හැදුවේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා අනිවාර්යෙන් ලයික් කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න වගේ අදහස. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් එන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියන්න හැමෝම. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්. bye.